चुरी सिंह कॉलेज विश्वविद्यालय प्राथमिक प्राथमिक शिष्यत्वी අරක කරන්න ඕනි මේක කරන්න ඕනි කියා තියනවා නේ අම්මා කියනවාද කියනවා කියනවා සර් මොනවද කියන්නේ කියනවා සර් හැමදේම මොකද පාඩම් කරන්න කියනවා ආ පාඩම් කරන්න කියනවා තව ලියන්න කියනවා පාඩම් කරන්න කියනවා එපා කියන්නේ මොනවද මොනවාද? දෙල්ලම කරන්න. දෙල්ලම කරන්න එපා කියනවා. නෑ හදන්න කියනවා. මොකද පුතේ? ෆෝන් එක ගන්න කියනවා. ආ ෆෝන් එක ගන්න එපා කියනවා. තව? ටීවී බලන්න එපා කියනවා. ටීවී බලන්න එපා කියනවාද? ආ දැන් වැඩේ මෙහෙමයි. ඔයා ඉන්නේ ගෙදර. හරිද? අම්මා ආගෙන ඇති. නේද අම්මා හගෙන ඇවිල්ලා පා කියනවා මොකද පුතේ උඩ නගින්න කියනවා උඩ නගින්න එපා කියලාද කියන්නේ ඔව් ඉතින් උඩ නගලා බිමට වැටුනොත් එහෙම නේද මේ බෙල්ල එල්ලගෙන ඉන්න පත්තු බඳින්න වා කරන්නත් වෙනවනේ අම්මට ඔක්කොම කරන්නේ අම්මනේ නේද හ්ම් ඒක නිසා අම්මා වා එපා කියනවා හරි ඉතින් සාධාරණයි මේ හරිද හැබැයි ඔයා අම්මා එපා අපි සින්දුවකුත් තහමවා සින්දුවක් කියලා සින්දුවක් කාලා මේ අපි වැඩේ කරගෙන යමු අද දවස ගැන මම කියලා දෙන්න හදන්නේ මේ මොකද්ද කරන්නේ මොකද්ද වෙන්නේ මොකද්ද මේ අපේ සිංහල පන්තියේදී වෙන්නේ කියලා අම්මා පුතාලගේ අම්මා අහගෙන නේද ඇත්තේ ඔව් සර් ඇත්තේ ඔව් පුතේ हरी अरे बातें कथा करने को रत्नपुर स्कूल के इन्हें दारुवे कहो दिन रत्नपुर स्कूल वाले हाँ दिन तीन नवा दिन संकल्प रत्नपुर इन्हीं भैया लोग आप ही ढूँढना पेपर रहेगा लिखवा दे संकल्प पेपर रहेगा पलात ते किंग आप ये वो यार ना हम बुना दे लिखवा दे आगे ती ढूँढना आप बुना दे वाले स्कूल वाले हाँ दिनेश
මාමා රත්නපුරේ නෙමෙයි. ආ රත්නපුරේ නෙමෙයි මම අතොස්සපේ ඉඳලා රත්නපුරේ කියලා. මං අද ජොයින් වුණා මේකට. ආ හරි හරි අද තමයි අපි පටන් ගත්තේ ක්ලාස් එක. ආ හා හා පුරා කියලා. මට අපි පේපර් එකක් එහෙම රත්නපුරේ ඉන්න කට්ටියට දැන් ඇව්වා කරලා බලන්න කියලා. අනිත් දුර පළාත් වලට නම් මේ පළාත් මට්ටම් ඉන්නේ කරන්නේ. ඒක නිසා මේ කොහොමද දන්නේ නැහැ. හරි. ඒවත් කරලා දැන් සමහර ස්කෝල වාර විභාගෙ තිබ්බද? ඔව් සර්. रत्नपुर එන්න පේපර් දාමුකුත් දෙන්නේ නැහැ. එව්වේ නැහැ. පේපර් ටික නිබන්ධන ටික ලබන සතියේ තමයි ඔයාලට හම්බෙන්නේ. හරි. ලස්සන නිබන්ධනයක් ඔයාලට හම්බෙනවා සිංහල වැඩ ටික කරගෙන යන්න. හරි. දැන් බලමු මොනවද අපිට හතර වසරේදී කතා කරන්න. හරි. ඒක පේපරේ නේද? මොකද පුතේ आइलैंड में क्या रहा मैं सब मैं साक्षात्कार करे मैं एक पेपर है ना इतना खुलूँ आओ अभी कालिंद दावस वाला अभी ब्रेक क्लासेस करा रहे हैं क्या आओ के दावस देखे तूने वास्तव में आए थे हैं ना इतना पास से दें अभी वो यार आटा पटान करना हाथ आने उधर तेरोंगा ना दारू बने हाथरा वास्� තාම ඔයාලා ඉස්කෝලේ 3 වසරේ ඉන්නේ. හරිද? එතකොට මම ඔයාලට 3 3 පන්තියේදී 3 මේ දවස්වල තියෙන වැඩ ටික කරගෙන යන්නත් පුළුවන් වෙන විදියට ඔයාලට වැඩ ටික හදලා දෙන්නම්. හරි? දැන් මේ දවස්වල 3 වසරේදී කතා කරගෙන යනවනේ වාක්‍ය එහෙම හදන හැටි. නේද? ලිඛිත භාෂාවෙන් ලියන නේද? අපි ආවා කකෑවා නෑවා කිකියා කතා කරන භාෂාවෙන් කිකියා හිටපු ටික අපි දැන් ලිඛිත භාෂාවට ලියලා කරලා හිමීට යන ගමන් මේ ඉන්නේ. හරි 3 වසරේ. දැන් ඔය ටික නතර වෙනවනේ මේ ඊළඟ පන්තියේ යනකොට 4 වසරේ ප්‍රොමෝෂන් එකක් නම් වෙනවා උසස් වීම. නේද? ඒ උසස් වීමට ඊට පස්සේ දැන් 4 වසරේ වැඩ ටික කරන්න ඔයාව මුල සූදානම් කිරීමක් කරන්න. ඉස්සෙල්ලාම කියන්නකෝ මම මේ ගෲප් වලට දාලා තිබුණා පොත් තුනක්. හරිද තුන වසරේ පොත් දෙකක් දැම්මා වැඩ පොත සහ පෙළ පොත ඊට පස්සේ ඒක නම් ඔයාලා ළඟ තියෙනවා හරිද ඒක අවශ්‍යතාවයක් නැහැ දැන් දැනට ඔයාලා ළඟ තියෙනවා හතර වසරේ පොත දැම්මා හතර වසරේ පෙළ පොත අක්කද ඩවුන්ලෝඩ් කරගත්තද ඔව් සර් රයිට් ඊළඟට පහ වසරේ පොතක් දැම්මා හරිද පහ වසරේ පොතක් දැම්මා හරි දැන් එතකොට අපිට හරි පහසුයි මේ ඉගෙන ගන්න මේ දේවල් ටික දැම්මට පස්සේ ඔයාලට පුළුවන් අර ගේම් එකක් ගහන වෙලාවට ලස්සන කවියක් පාඩම් කරන්න හතර වසරේ පොතේ. ඒක ලස්සන කවියක් තියෙනවා. ලස්සන සින්දුවක් තියෙනවා. හරිද? හතර වසරේ පොතේ ලස්සන සින්දුවක් තියෙනවා. අතකද? අපි ඒක අහලා ඉමුද ඉස්සෙල්ලාම? හරි ඉස්සෙල්ලා හරි එහෙනම් සර් විනාඩියක් දෙන්න. ඔයා ඔයාට මේ පොත අරගෙන ඔයා බලන්න ඕනද කියලා. හරි. ඊට පස්සේ 4 වසර හා 3 වසර පොත් ටික ගන්න 5 වසර පොතට ඔයා වර පොත. වර කියන්නේ මේකේ කරුණු ගොඩක් රාශියක් විශාල ප්‍රමාණයක් තියෙනවා. හරි. ඒක නිසා දරුවට කියවන්න හොඳ අවස්ථාවක් හදලා දෙන්න මේ පොත් ටික. හරිද? මිලදී ගන්නත් පුළුවන්. එහෙමත් ගන්න තියෙනවා. ඒ කියන්නේ ස්කෝලෙන් අම්මෙන් කලින් පොත් ටික ගන්න පුළුවන්. එහෙමත් පුළුවන්. එහෙම නැත්තම් ෆෝන් එකේ තියාගෙන දරුවොත් එක්ක කතා කරන්න කියවන්න ඒ වගේ වැඩ කරන්න පුළුවන්. ඉතින් එහෙම තමයි අපේ විභාගයකට සූදානම් වෙන්නේ. Tamanta ලැබෙනකම්ම ඉන්නේ නැතුව Taman ටිකක් ඉස්සරහට ගිහිල්ලා අපි අනෙක් කෙනෙක් එක්ක විශේෂ වෙන්නේ යන්නේ එකයි. අපේ පන්ති විශේෂ වෙන්නේ ඒකයි. සාමාන්‍ය දරුවන්ට වඩා පිමි දෙක තුනක් ඉස්සරහට පැනලා
යන්න දරුවව ලෑස්ති කරනවා අපි මෙතන. හරි? ඒක තමයි ඔය ඔබේ ආදරණීය දෙමව්පියන් ඔබේ දරුවා හතර වසරට යන්නත් කලින් පොට් එකක් දීලා ඒ ටික කියවන්නත් දීලා මේ ඉඩ කඩ හදලා දෙන්න. හරි. එතනින් එහාට දැන් ඊළඟ කතා කරමු මොනවද මේ හතර වසරේ මව් බස විශ්වයේ තියෙන්නේ කියලා. ඊට කලින් කතා කරන්න කලින් ලස්සන පුතේකට හරි දුවේකට හරි මම දෙනවා තුන වසරේ පොතේ ලස්සන සින්දුවක් කියන්න. කවුද කියන්නේ ඉක්මනට කියන්න. සවින්දි. හරි සවින්දි කියනවා. සවින්දි කියනවා. සවින්දි නේද? ඔව් සවිනු. හරි සවිනු කියනවා. අනිත් යාළුවා අහන් ඉන්නවා. හරි. සවිනු පටන් ගමු. ආකාශේ නිල් තරුක වියඹලා මහ පොළවට සේපාලික මල් ගහවු දිලිසෙනු කඩේ පාට කියා මාල පොටක් පොඩි නංගිට හදා දෙන්න පුළුවනි මට නූල් පට අරන්නට හිමින් ගියා ගා ගාවට සරසර ගාය කර දෙයි ගිල්ලුනා නිල් තරුකට කනාම යනි ආයෙත් සමා වෙලා එන්න බිමට රයිට් ලයිට් ගියා කියලා කපුතෙක් කිව්වා මවපුතේ ඔබටිය අපිටත් එමය සැනන්සරේ අපිට ඊයේ ලයිට් ගියා මේ තිබ්බට කොයි වෙලේ ආයිත් දන්නේ නැහැ ආ අපි අහන් ඉමු ටික වෙලාවකින් පොඩි වෙලාවකින් ලයිට් ඒවි හරිද? මොකද අද දවස තමයි වැදගත්ම දවස. මොනවද තියෙන්නේ කියලා ඔයාලට දැනගන්න පුළුවන්. හරි. මොනවම ඒ සින්දුවම. හරිද? ඒ සින්දුවම කියන්න අවස්ථාව දෙනවා ලස්සන ලස්සන චූටි පැටියෙකුට. කවුද මේ? මම කියන්නම්. ක්‍රිෂාන් දෙතුන්. ක්‍රිෂාන් මාස්ස. හරි. ක්‍රිෂාන් මාස්ස දෙනවා කියන්න. කො ක්‍රිෂාන්? මොන ක්‍රිෂා ක්‍රිෂාන් කියනවා හරි හැමෝටම අවස්ථාව දෙනවා සර් ක්‍රිෂාන් නැද්ද හරි කවුද කියන්නේ වෙන කෙනෙක් සර් ක්‍රිෂාන් හරි හරි මම දෙනවා අවස්ථාව මෙන්න මෙයාට ආරක් දන්නවද මම කියන්නේ ඔදීවනි ඔදීවනි අදීෂා මෙන්න දැන් ලස්සනට කියනවා आकाशे नील तारु केट पियामला महापोले से पालिका मल गहा उड़ दिली से ने वाते मन कोटा पोड़ी नंगी कहता देन्न पुलुवनी मट नूल पटा करन्नत तहेमिन गिया गहा गावते सरे सरे गाय प्रेंट इगिर लूना निल तारु के खाना में दिरी निया एक समावेला एन्न बिमट ආයි ලස්සනයි 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 උද්‍යානි නේ ඔයාගේ අවස්ථාව ආයේෂා හරි ආයේෂාත් කියන්නක නැත්නම් එයා මාත් එක්ක තරහ වෙනවා නේද ආයේෂා ඔය ආයේෂා සර් ඕ කියන්නද ඒත් කිව්ලා හවුද හරි දැන් කියන්නකෝ හරි දිමා හවුද दिमा दिमा अरे दिमागी अरे दिमागी क्या ओ दिमागी क्या बनियो पुंची अपते सीरी सपदे सीरी डंका दीपे पांडर में एहन में ऐसे ही कुरुलू गीत पां ओलू ने लूम पिपी वने पिरू गुआने ऐल दोले गंगी बुरू दिए वने मालते पारे सुधु ऐले का
පිල්ලම් තියන අය මොනවද පිල්ලම් කියලා මැසේජ් කරන් ටක් 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 හරි chat box එකට දාන්න බලන්න ඔන්න බලන්න දාපු වරද්දන හැටි දෙකයි මොනවද පිල්ලම් කියලා දාන්න පිල්ලම් වල නම් දාන්න ඔයාලා දැන් මේක ඉගෙනගෙන තියෙන පිල්ලම් වල නම් දාන්න සර් ඕක ලියා ගන්න ඕනද නෑ නෑ නිකම් මේක දිහා බලලා පාඩම් කියනකොට පිල්ලම් තියෙන පිල්ලම් වල නම් ටික මැසේජ් කරන්න chat box එකට දාන්න right sir reference chat money sir ඕ මේක ලියා ගන්න ඕනද නෑ නෑ ලියා ගන්න අවශ්‍යතාවයක් නෑ පුතේ ලියා ගන්න නිබන්ධනෙත් එක්ක ලබන සතිය මම ඔයාලට දෙනවා මම මේ කියන උත්සාහ කරන්නේ දරුවෝ මේව වරද්දනවා හරි ओके हां ओए अरे हां के बोल रहे मैं आपे बेटा ගොඩක් දරුවන්ගේ උත්තර අඩුපාඩු සහිතයි ගොඩක් දරුවන්ගේ උත්තර අඩුපාඩු සහිතයි මේ බලන්න හරි ඔව් සමහර අය කියනවා පිල්ලම් 3යි කියලා 3යි ඔව් නෑ දරුවනේ පිල්ලම් කීයද පිල්ලම් 2යි පිල්ලම් 2යි තියෙන්නේ මයි පුතේ හරි මෙන්න මේක පිල්ලමක් තියෙනවා ඒ තමයි ඇල පිල්ල ඇල පිල්ල හරි ඇල පිල්ල හැබැයි මේක හරි මෙන්න මේකේ තියෙනවා සමහර අය මෙන්න මේක ඇල පිල්ලමක් විදියට රකාලාංශය එහෙම පිල්ලමක් මේ ගේන යුත්තේ හරි රකාරාංශය කියලා පිල්ලමක් නැහැ මගේ දරුවනේ හරි රකාරාංශය කියලා පිල්ලමක් නැහැ රකාරාංශය කියන්නේ අකුරක කොටසක් හරි ඒවා පිල්ලම් නෙවෙයි එහෙනම් හරියට ඉගෙන ගන්න ඕනි දැන් දරුවෝ මේක වරද්දන්නේ 3 එක දෙක පන්ති වලත් වෙලා තුන වසරෙත් දැන් අන්තිමටත් ඇවිල්ලා වරද්දනවා. එහෙම වරද්දන්නේ නැහැ. එහෙම වරද්දන්න බෑ. එහෙම වරද්දන්න ඔයාට අයිතියකුත් නැහැ. හරි. ඒවා වෙනස් කරන්න බෑනේ. ඒක නිසා මගේ පැටවුනේ ඔයාට කියලා දෙනවා සර් හරියටම පිල්ලම් ටික දාගෙන ප්‍රශ්නෙකට ආවොත් ශිෂ්‍යත් විභාගයට එක ලකුණයි හම්බෙන්නේ මේ. කයි දෙකයි. හරි. පිල්ලමේ නම ලියන්න කියලා බාගද ප්‍රශ්නයක් අහන්න පුළුවන්. සමහර වෙලාවට නැති වෙන්නත් පුළුවන්. හැබැයි අහුවොත් ලියන්න අනිවාර්යෙන්ම හරියට කියලා දෙනවා මේනම් රකාරාංශය කියන්නේ පිල්ලමක් නෙමෙයි මේකේ තියෙන අනිත් පිල්ලම තමයි මියන්න මියතේ තියෙන්නේ ඒටි ස්පිල් right ඒටි ස්පිල් ලදී හරිද කෙටි ස්පිල් ලදීන්නේ හරි ඒස්පි හරිද එහෙනම් ප්‍රකාරාංශයේ පිල්ලමක් නෙමෙයි මේ බලන්න තව කට්ටිය වරද්දනවා මේ බලන්න ඔයාගේ තාත්තටයි අම්මටයි වැඩිමහල් කෙනෙක් ඊතර ඉන්නවා ඒ කියන්නේ එක්කෝ ඔයාගේ තාත්තගේ තාත්තා එහෙම නැත්නම් ඔයාගේ අම්මගේ තාත්තා මෙයාට ඔයා කියනවා මෙන්න මේ නම
මේ බලන්න ආතා හරි ආතට පිල්ලම් කීයද ආදාම් බලන්න මේ chat box එකට ආතට පිල්ලම් කීයද දැන් ඔයාගේ තුන වසරේ මතකෙන් මම මේ අහන්නේ මේක ඔක්කොම මම ලබන සතියේ ඉඳලා පටන් ගන්නවා අන්න ආතට පිල්ලම් දෙකයි කියලා දානවා උත් එකයි දෙකයි 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 එකයි ආ හරි දෙකයි දෙකයි එකයි ආ මිනුක දානවා මට එකයි කියලා දිශාන් එකයි හරි ഘോഷිත දෙකයි ආ සර් දෙකයි ආදිත්‍ය දෙකයි එකයි කියලා දානවා හරි මේ බලන්න මගේ පැටව උනේ හොඳට බලන්න අම්මා තාත්තා අහගෙන ඇඳිනේ ආතක තියෙන්නේ එක පිල්ලමයි ආතක තියෙන්නේ එක පිල්ලමයි ඒක තායන් විතරයි ආයන් වල පිල්ලක් නැහැ දරුවනි එක පිල්ලමයි තියෙන්නේ ඇයි මේ වරද්දන්නේ මේක හරියට ගිහිල්ලා නැහැ ඔළුවට දරුවා පිල්ලම් භාවිතය හරියට ඔළුවට වැඩිලා නැහැ ආ හරිද හරියට ඔළුවට වැඩිලා නැහැ ඒකයි වරද්දන්නේ හරි අපි බලමු මොකද්ද තියෙන පිල්ලම කියලා ආතක තියෙන්නේ තා යන්නේ තියෙන පිල්ලම විතරයි තා ආ අකුරට දකුණු පසින් යෙදිලා ආ શબ્දය දෙනවා නාලා කාලා හාව ආවා ඇල පිල්ලයි මම ආවා රයිට් එහෙනම් තා යන්නට විතරයි පිටේ තියෙන්නේ ආයන්නට නෑ හරිද ආයන්නට පිල්ලම් නෑ ඇයි නැත්තේ කියලා අපි ලබන සතියේ කතා කරනවා හරිද මම ටිකක් ඇදයි ඉන්නේ පිටුපසයි ඇක්කියා හඳයි මම කෙටි ඇද පිල්ලයි අපි මේවා ලබන සතියේ කතා කරනවා හරි ලබන සතියේ නිබන්ධනයේට ඔයාලා මේ ටික දීලා ඔයත් එක්ක පිල්ලම් භාවිතය ගැන කතා කරනවා හරිද මේ බලන්න මේ වරද්දනවා ආයෙ ආයෙ වරද්දනවා මේ ඖෂධාලය ඖෂධාලය ඖෂධාලයට පිල්ලම් කීයක් තියෙනවද කොහොම බලන්න chat box එකට දාන්න මම මේ ආතම ගන්න ඖෂධාලය එකයි එකයි දෙකයි දෙකයි එකයි දෙකයි එකයි දෙකයි ආ එකයි දෙකයි ඖෂධාලේ අවු යන්න පිල්ලමක් නෙවෙයි මේ දා යන්න විතරයි පිල්ලම තියෙන්නේ ඖෂධාලේ හරි එහෙනම් ගොඩක් ආයෝ මේක වරද්දනවා ඈය කියනකොට මතක් උනේ වචනය ඈයා ඈයාට පිල්ලම් කීයද සර් ඈගේ පිල්ලම් ගන්න ගණන් කරගන්න ලේසි හැබැයි කුරු ගන්න නම් අහන්න එපා කොච්චර තියනවද කියලා ආ ඔව් සෝරි ඈයා නෙමෙයි ඉත්තෑවනේ ඈයාට තියෙන්නේ කොරපොතු කොරපොතු ඒක පතුරු තියනවා යාගේ නේ ආ ඔය දෙකයි දෙකයි එකයි දෙකයි එකයි ආ දෙකයි ඈගේ පුතේ මේ ඈයන්ගේ පිල්ලම් නෑ යායන්ගේ විතරයි පිල්ලම තියෙන්නේ එහෙනම් එයාගේ තියෙන ඇලපිල්ල හරිද එහෙනම් අපිට කතා කරන්න තියෙනවා මේ සිංහල විසේ කෝලිය ගාවට පිල්ලම් භාවිතය හරිද අකුරට මුවා වෙලා ඈ શબ્දය ගිනවා දික් ඇද පිල්ල මමයි යාළුවනේ මං ආවා මෑ මල් අරගෙන සෑය වඳින්නේ කැදරකමකින් කැමක් කන්නේ නෑ බෑ කිය කිය නිතර සිටින්නේ රෑබු වෙන තුරු රැට නිදන්නේ දික්කද පිල්ල ඈස් શબ્දේ ගැන වාඩ කියලා දෙනවා මේකෙදි හරි ඊට පස්සේ සිඟිති මිහිරි සින්දු කියා අකුර උඩින් තොප්පි දමා ඊ શબ્දේ අරගෙන එන
ස්පිල්ලයි මං කෙටි ස්පිල්ලයි මං ඔන්න ස්පිල්ල ගැනත් අපි කතා කරනවා එහෙනම් අපිට කතා කරන්න තියෙනවා සිංහල හෝඩිය පිල්ලම් භාවිතය ගැන ඊට පස්සේ දරුවනේ අපි මේක කතා කරනවා වාක්‍ය ලියන හැටි ආ රචනාව අපි ගුරුවක් ගන්නවා වාක්‍ය ලියන එක ගොඩක් දරුවෝ වරද්දන තැන වාක්‍ය ලියන එක ගැන හරි වාක්‍ය ලියන එක ගැන ගොඩක් දරුවෝ වරද්දනවා මට හරිද වාක්‍ය ලියන හැටි වරද්දනවා ආන්නේ වැරද්ද මම හදනවා මොකද ශිෂ්‍යත්වයේ විභාගෙට ලකුණු 6ක් හම්බෙනවා ආදරණීය අම්මේ තාත්තේ රචනාවට ඒ ලකුණු 6 ගන්නවා කියන්නේ ආදරණීය රයිට් ආදරණීය කරදරකාරයෙක් ඉන්නවනේ එයාගෙන් පොඩි කරදරයක් අහක් ගලා මේ කියලා ආව රයිට් හරි මෙන්න පුතේ හරිද රචනාවට අම්මා තාත්තා අහගෙන ඇති රචනාවට ලකුණු 6ක් ගන්නවා කියන්නේ බොහොම අමාරු වැඩක් හැබැයි කුංචි පන්තියේ ඉඳලා හරියට ඉගෙන ගත්තොත් ඒක ගන්න පුළුවන් එහෙනම් අපිට තියෙනවා වාක්‍ය ලිපි වාක්‍ය ලිවීම තියෙනවා ඒ වාක්‍ය ලිවීම ගැන කියලා දෙන්න හරිද වාක්‍ය හරි ඒ වගේම අපිට ඉගෙන ගන්න තියෙනවා තව කොටසක් ඒක තමයි ව්‍යාකරණ ව්‍යාකරණානුකූල වැකිලිවි मेक एक मेक मतृका एक वाक्य मेक की अतीत काल वर्तमान काल स्त्रीलिंग एकवचन पुरुष लिंग बहुवचन इला उत्तपद अनुत्तपद मे मत वाक्य विधि एक अनिवार्यवागे लुक धरवेक्कीयत पंतल धरवेक्कीवना තීරණාත්මකව මේ ශිෂ්‍යත්ව පාස් කරන කඩයිමින් පන්නන්න සිංහල විෂය මව්බස විෂය ඉතාම වැදගත් වෙනවා මොකද අර 132 න් ගණිතයට තියෙන ළමයින්ට ගන්න පුළුවන් ලකුණු ප්‍රමාණය 132 න් හැමෝම මෙහා පැත්තේ වැඩ කරන දරුවෙක් ලකුණු 120ක් 115ක් ගන්න හැබැයි සිංහල වලට තියලා තියෙන ලකුණු 20ක් වගේ කොටසකින් ने විවිධාකාරයි පහේවානේ හැබැයි සිංහල භාෂාවේ තියෙනවා මෙන්න මෙහෙම එකක් අක්ෂර එන්නේ ආසය ඒ කියන්නේ දන්ත දෙන මූර්ත දෙන දන්ත දෙල මූර්ත දෙල ඊට පස්සේ මම මෙතන යටින් ලියන්නම්
ශරාකුරු තුනක් තියෙනවා තාලුජ දන්තද සහ මූර්ධජ මේ අකුරු භාවිතා වුණාට පස්සේ වචන වෙනස් වෙනවා ඒ වචන වෙනස් වෙනකොට ඔයාට ලකුණු ලැබෙන්න නොලැබෙන්න පුළුවන් ආන්න ඒක ඔබේ දරුවට අපි කියලා දෙනවා හරියට ඒක නිසා මෙන්න මේ දේවල් ටිකක් මේ විෂය තුල ඇතුළත් වෙලා තියෙනවා ඊට අමතරව අපිට එනවා ලිපි ලිවීම ලිපි ලිවීම හතර වසරේ පොතේදී රාජකාරි ලිපි නෙමෙයි පෞද්ගලික ලිපි ලියන විදිය කියලා දෙන්න පුළුවන් ඔයාලට රාදාට ලියුමක් කියලා පෙළ පොතේ පාඩමකුත් තියෙනවා ඒක කියලා දෙන්න ඉතින් ඔන්න ඕ ටිකත් එක්ක මේ විෂය තව කුංචු කුටි කොටස් තියෙනවා ආවරණය කරලා දෙන්න මේ ආවරණය කරලා දෙනකොට අපි පන්තියේ හැමදාම අසාලිවීමක් ලියනවා හරි අසාලිවීමක් ලියනවා ඒ අසාලිවීම ලියනකොට ඔබේ අකුරු ටික වචන මෙන්න මේක හදා ගන්න පුළුවන් මේක පාඩම් කරලා මතක තියා ගන්න පුළුවන් එකක් සර් අතින් අකුරු හැදිනවා ඔය බලන්න සර්ගේ අතින් අකුරක් එන අක්ෂර හරි වේගෙන් ලියනකොට අකුරු හැලෙනවා හරිද මෙන්න මේ දේවල් ටික අපි ඔයාලට කියලා දෙන්න ඉතින් අක්මනාද අසාලිවීම හැමදාම දෙනවා වගේම හැමදාම රචනාවක් දෙනවා මාතෘකාවක් දීලා රචනාවක් දෙනවා ඔය රචනාවට තමයි ගොඩ දෙනෙක් ලකුණු ගන්නෙ නැති ලකුණු ගන්නෙ නැති ඔය රචනාවට ලකුණු ටික ඔක්කොම ගන්න පුළුවන් විදිහට අපි ඉවර වෙන්නේ පුතේ අපට හරි දැන් අත අමාරයි තව පැය භාගයයි තියෙන අපි තව සින්දුවක් අහලා මේකේ පන්තියට මොනවද ඕනි කියලා අවශ්‍ය දේවල් ටික කිව්වට පස්සේ ක්ලාස් එක ඉවරයි අද අපි ඊට පස්සේ ඊළඟ බ්‍රාස්පතින්දා හම්බ වෙන්නේ රයිට් එතකොට මෙන්න මේක ගැන හොයා ගන්න ඕනි මොනවාරි දැක්කොත් මේවා ගැන නේද දරුවට ලං කරන්න පුළුවන් බොහොම ආදරෙන් ඉල්ලනවා ඔබේ පැත්තෙන් දරුවට කියවන්න අවස්ථාව හදලා දෙන්න කියවන්න ගොඩක් පොත් තියෙනවා මේ විෂය නිර්දේශවල ඔබට විෂය නිර්දේශ හොයා ගන්න පුළුවන් අන්තර්ජාලයේ තියෙනවා අරගෙන බලන්න පොත් තියෙනවා අපේ ගම මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ මඩොල් දූව මේ වගේ ගොඩක් පොත් තියෙනවා මං කීපයක් නම් ඔබට පවසන්න ටීබී ඉලංගරත්න මහත්තයාගේ අඹ යාළුව මේවා මේවා අනිවාර්යෙන් කියවන්න කියලා හැම නැහැ කොහෙවත් හැබැයි අරගෙන කියවන්න වටිනවා ඔබට දරුවට හිතන්න පුළුවන් ශක්තියක් හැදෙනවා ටීබී ඉලංගරත්න මහත්තයාගේ අඹ යාළුව කුලසේන පොන්සේකාගේ මහත්තයාගේ තුන් යහළු වික්‍රමය මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ පොතක් තියෙනවා රන්කෙදි කුමාරි කාව කියලා රන්දිත් ධර්මකීර්ති මහත්තයාගේ අහස පොළව ලං වෙලා කියලා පොතක් තියෙනවා ඊට පස්සේ පියසේන කහඳගම මහත්තයාගේ සාරකෙත මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ අපේ ගම ටීඩී ලංගරත්න මහත්තයාගේ ඉලංගරත්න ළමා කතා හරි තව ගත්තොත් මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ දඬු මොනරය එනි මෙයාගේ පොත් තියෙනවා කියවන්න ඊළඟට සෝමදාස සී අලවත්තගේ ගජයාලුව මේ වගේ පොත් තියෙනවා අරගෙන කියවන්න වටිනවා හරි ඒක ඒක නිසා කියවීම දරුවට හුරු කරවන්න අපිත් මේ පොත් ටිකේ නම් ටික කිව්වේ අරගන්න පොඩි ගාණක් යන රුපියල් 100ක් 200ක් වෙන මේ පොත අකුංචි පොත් තියෙන්නේ අරගෙන දරුවට කියවන්න හදලා දෙන්න එතකොට දරුවා ඉබේටම ලියන්න පුරුදු වෙනවා හිතන්න පුරුදු වෙනවා හරි එන්නේ ඒක මතක් කරන්න ඕනි ඊට පස්සේ තව තියෙනවා පුතේ ඔයාලත් එක්ක කතා කරන්න මේ විශ්ේ මෙන්න මේ වගේ දේවල් දෙනවා මම මෙතනින් හත දාලා ලියන්නම් පුතේ ඒක තමයි පද වර්ග පද වර්ග වල තමයි සමාන සමානාර්ථ පද ඊළඟට විරුද්ධාර්ථ පද
right? ඊට පස්සේ පස්තාව පිරුළු හරි මේවා තියෙනවා තව ඉංගිවැකි රූඩි ආත්ම උපදේශ උපමා මේවත් මේකට ආйти වෙනවා මේවා මේ විෂය ඇතුළේ අපි කතා කරනවා එහෙනම් ඔන්න ඔය ටික තමයි කරන්න හදන්නේ එහෙනම් මම පොඩ්ඩක් ඔයාලට චුටි වැඩක් කරනවා පුංචි පුංචි වැඩක් අද දවසේ රයිට් බෝඩ් එක මහන්න මෙන්න මේ තියෙන දේවල් ටික මම කිව්වේ ඔයාලට හරි පුංචිම පුංචි වැඩක් කරනවා අපි පුංචිම පුංචි වැඩ ඒක තමයි අපි හැමෝටම ආදරණීය කෙනෙක් ඉන්නවා හරි අපි හැමෝටම ආදරණීය චරිතයක් ඉන්නවා අපේ ජීවිතේ හරි ඒ තමයි මෙන්න මෙයා බලන්න මෙන්න මෙයා කවුද मगे अम्मा ඔයාලගේ අම්මත් එහෙමයි මගේ අම්මත් එහෙමයි අපි ව ඉදිරියටම ගෙනියන්න තමයි උත්සාහ කරන්නේ ඒක නිසා මගේ අම්මා මගේ අම්මා ගැන කොච්චර කතා කළත් මම එහෙනම් මගේ අම්මා ගැන ලස්සනම ලස්සන ලස්සම ලස්සන වාක්‍යයක් කියන්න එක වාක්‍යයක් මම අහන්න ලස්සනම ලස්සන එක වාක්‍යයක් කියන්න ආවට කියන්න ඕනේ තව පොත් කීපයක් ළඟට ගන්න ඕනේ ඒ ටිකත් මම කියන්න මේක ලියලා ඉන්න ඉස්සෙල්ල මගේ අම්මා ගැන right හරි මම හිතනවා ලියලා ඇති කියලා දෙනුවා දෙනු දේදුණු පිටිය හරි දෙනෙත් සංකල්ප දිනියු කියන්නක බලන්න වාගේ වාක්‍යය හරි ආයි මයික් ඔෆ් කරා රයිට් හරි පුතේ දැන් කියන්න මාමට රසම රස කෑම බීම සාදේ අම්මාමට රසම රස කෑම බීම සාදා දෙයි කියලා පුතා කිව්වේ. ඔව්. පුතා කොහෙද ඉස්කෝලේ? ආයි මයික් ඔෆ් කරලා. එපා කතා කරලා ඉවර නම් ඔෆ් කරන්න එපා. සුමංගල කොලෙජ් කැන්ඩි. කොයිද පුතේ? සුමංගල කොලෙජ් කැන්ඩි. හරි. ආ නුවර. හරි පුතේ. අපි තව කෙනෙක්ගෙන් අහමු. එන මෙතන ඉන්නවා. දීශාන් තිමන්ගිලි සරාරි වයසයි ඇස් පේනවා හොරයි
Tishan, Tishan, Timan Jelly. Ah, Timan Jelly. Right, Pude, kohede Pude ice cream? Be Pude ice cream, Mahavidyalaya. Kohede? Be Pude ice cream, Mahavidyalaya. Hari, kohede Pude? හරි ඔයාගේ වාක්‍ය කියන්න පුදරුවෝ මට මගේ අම්මාව මුළු ලෝකෙටත් වැඩිය වටිනවා right good ඇත්තටම ඔව් අම්මා අපිට මේ ලෝකෙටම වඩා වටිනවා අමන්ලි හරි කියන අමන්ලි මගේ අම්මා මට ගොඩාක් ආදරේ ආදරේ right පුතා කොහෙද ඉස්කෝලේ ගගම සිරිමාව බණ්ඩාරනායක ස්කූල් right good අපි අර කලින් ලස්සන සින්දුවක් කිව්ව ඕදනී ගිනුත්තාම අත් දෙක මුස්සගෙන ඉන්නවා මගේ මව අපේ ගෙදර මිනි පහනයි ආ right මගේ අම්මා මව අපේ ගෙදර මිනි පහනයි එතකොට අපිට කියලා දුන්නා ගෙදර බුදුන් අම්මා අපේ ලෝතුරා අමා මෑණි බුදු පියාණන් වහන්සේ අපිට කියලා දුන්නේ ගෙදරත් ඉන්නවා බුදු කෙනෙක් ඒ තමයි ඔබේ ආදරණීය අම්මා කියලා හරිද මෙතන විවිධාගම් වල අය ඇතිනේ මගේ ආගමට අනුව හරිද අම්මා තමයි ගෙදර මිනි පහන හරි ඒකනේ කියන්නේ ගමට කලින් හිරු මුළු තැන් ගෙට වඩනා ඒ ඉරු එළියේ නැනමල් පොඩි පිපුණා. අම තමයි ඉර පායන්න කලින් ගමට ඉර එළිය වැටෙන්න කලින් උස්සියට ඉර එළිය අරන් ඉන්නේ. එයා තමයි දේ පාන්දර නැකිටලා නේද? ලිප මොලවලා කෑම උයලා අපිට කතා කරලා අපිව ලෑස්ති කරවලා අපේ ගමන් මගේ පිටිපස්සෙන් ඉන්න ආදරණීය තරපේ. මෙයා දවසක හින හෙනවා අපි යන මාර්ගයේ දිහා බලලා ඒක නිසා චුටි දුවේ පුතේ අම්මගේ ඇස් වලට අඳුළු අරගෙන ඉන්නේ නැතුව ලස්සනට වැඩ කරලා ලස්සනට මේ ලෝකෙ දිනන්න පුරුදු වෙන තව එක්කෙනෙක්ගෙන් අහන්න ගොඩක් කට්ටිය ඉන්නවනේ මම අහනවා චතුක ඔව් චතුක මගේ අම්මා ඔව් කියන්න පුතේ චතුක ඔව් චතුක කියන්න ඒ මොකද මේ හරි කියන්න පුළුවන් දෙන අකුරු කියා දෙනවා හරි දැන් අම්මා ගැන විතරක් කියලා බෑනේ තාත්තා ගැන ලියා දීවා කියලා මගේ තාත්තා තාත්තා ගැන ලියමු එක වාක්‍යයක්. අපි හැමදාම ලියන වචන හා අද එකක් ලියමු. තාත්තා ගැන. හරි තාත්තා ගැන වාක්‍යයක් මම අහනවා නවෝද්‍යාගෙන් මේ බිනුක මට හොයාගන්න බෑ බිනුක ඔයාව හරි
මං අහනවා නවෝද්‍යා ඔයාගේ මගේ තාත්තා මට ගොඩක් ආදරෙයි. හරි මගේ තාත්තාට මම ගොඩක් ආදරෙයි. පුතා කොහෙද ඉස්කෝලේ? පන්විල තැන්න. කොහෙද පුතේ? පන්විල තැන්න මහාවිද්‍යාලය. All right. මෙන්න මේ යසාන් මට පෙන්නනවා හරි පුතේ ඔයාගේ වාක්‍යයත් හරි යසාන් ගියාද මගේ තාත්තා මට අවශ්‍ය කියන විතරයි දැක්කේ මම right අපි ආමු ඉරේෂ් ආ මෙයා මට පෙන්නන මගේ තාත්තා මට අවශ්‍ය දේවල් ගෙනත් දෙනවා කියලා වගේ අදහසක් තමයි තියෙන්නේ හරි ඉරේෂ් වාගේ වාක්‍යයක් කියන්න බැදියෝ Yes, can I do? Ah, it is a damn thing, and I'm mother, other cowder than the name. Ah, then I'm about that. You can do. Ah, right. But I can walk here. Magate, Tama, Kurukia, day. Hi. මගේ තාත්තා මට අකුරු කියා දෙයි. මෙන්න මෙතන ඉන්නවා දීනේෂා තේ තිමන්ජලි. වැඩේ මට පේන්නේ නැහැ. ලිට් පාට ලයිට් එලියක් වැදලා තියෙන එකට. රයිට්. අකුරු කියා දෙයි. තව කෙනෙක්ගෙන් අහමු. තරහ වෙන්නේ නැහැ නේ මගේ යාළුවෝ මාත් එක්ක. දෙනෙත් සංකල්ප. රයිට්. කියන්න පැටියෝ. මගේ ලෝකයේ වීරයා हाँ मगे लोके वीरया मगे ताताय राइट प्रीतिन ताताय राइट राइट अरे देन छोटी छोटी देवल ताऊ कारण कारणा की पे आकता कराने दिए निशा मां वाक्य आने का नमत्तन अरे इतिंग दिमाग पे उत्तर हाँ कने इन्ने देन दारुओ क्यों आ එයාලගේ ලෝකේ වීරයා එයාගේ තාත්තා එහෙනම් තාත්තලත් ඒ වීරත්වය ඒ දරුවන්ගේ හිතේ ඇතිච්ච චිත්‍රය බිඳදාලේ නැතුව කටයුතු කරන්න ඕන අපි හැමෝම නේද අපි හැමෝම තාත්තලා විදියට දරුවෝ අපි කාව තියලා තියෙන මේ මහා මෙරක් තරම් බලාපොරොත්තු අපිව ඉතින් හිතාගෙන ඉන්න මේ වීරත්වය දරුවකින් ඈත් කරන්න නැතුව කටයුතු කරන්න හරි දැන් තව ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නේ? අකුරු ලියන්න බලා ගන්නවත් බෑ කියලා. අකුරු ලියන අය, ඒ කියන්නේ ලස්සන අකුරු නෑ කියලා කියන අය. ඒ අයට උපදෙස් විදිහට මට කියන්න පුළුවන්. අත් අකුරු ලියන්න. එක හැමදාම බලා ලිවීම. දැන් කියනවනේ පිටු පහක් ලියන්න ඕනි, අක්ෂර ලියන්න ඕනි, මෙච්චර ලියන්න. එච්චර අවශ්‍ය නැහැ හැමදාම යාස විදියට ලියන්න අර හැම වෙලෙම දෙන ඡේද හරිද ඔබට ගෙදර ඉඳන් කරන්න පුළුවන් දේ ඒක තමයි ඡේදය හරිද නැත්නම් ඔය කවි ලියන්න දෙන්න එපා කවි ගීත ඒවා බලා ලිවීම ලියනකොට ගැටලු සාහිත අවස්ථා එනවා අර වචන ඈඩ් කරනවා සමහර ඒවා ඒ වගේ දේවල් ඒක දරුවට අවබෝධය ලැබෙන්නේ නැහැ ඒක ඒක නිසා පුංචි ඡේදයක් රූල් පහක් ලිව්වන් ඇති එතකොට හතර අවස්ථරේදී ලියන්නේ රූලක් කර ඊළඟට ඔබට බලා ගන්න මම අකුරු ලියන විදිහ බලා ගන්න විදියක්
මම පොඩි අදහසක් දෙන්නම්. සබරගම පළාතේනම් ඔය K2 කේ ඉන්න ළමයින්ට නම් අපුරු උරු කරන්න කොහොමද කියලා K2 කේ ඉන්න අයට නම් දැන් 3 4 අයදනේ. ඒ කියන්නේ 7 3 4 අයද තම තාම ආවේ නැහැ. ඉස්සරහට ඒවි K2 කේ ඉන්න අයට නම් පොඩි DVD එකක් අවුට් කරලා අකුරු ලියන විදිය දරවන්න කියලා දෙන්න. ගෙදරින් ඉඳන් ඉගෙන ගන්න තියන අය. හා ඒකෙදිත් පොඩි අදහසක් ගන්න පුළුවන් සබරගම ඉන්නවනම් කවුරු හරි එයාලත් එක්ක ෂෙයා කරගෙන කොමාරු කරගන්න පුළුවන්. හරි? එහෙම ආවා. තව පොත් තියෙනවා. හරිද? අකුරු හුරු කරන්න පොත් තියෙනවා. ඒවත් අරගෙන අකුරු හුරු කරන්න කියලා කිසිසේත්ම ලොකු දේවල් ටිකක් ලියන්න දෙන්න එපා. හරි? ලොකු දේවල් ටිකක් ලියන්න දෙන්න එපා. හා තව කෙනෙක්ගේ අකුරුත් එක්ක සංසන්දනය කරන්න එපා. අකුරු ලියන්න බැරිම කෙනෙක් ඉන්නවා නම් එයාට සලම පුරුදු කරන්න ඕනේ අකුරු හඳුනගෙන වචනයක් කියුවම ඒක අකුරේ සම්පූර්ණ හැඩය වෙන්න ඕනේ නැහැ. හරිද? අකුරේ සම්පූර්ණ අර හරියටම ප්‍රමිතියටම යන හැඩයක් නැතුව පුරා ඒක අපිට කියව ගන්න පුළුවන් විදිහට ඉස්සලා ගොඩනගා ගන්න උදව් කරන්න ඕනේ. හරි? අත් අකුරු ලියන්න. මම උත්සාහ කරනවා ඔයාලට නිබන්ධනය ඇතුළේ අත් අකුරු ලියන්න පුළුවන් ක්‍රමවේදයක් හදලා ඔබට ලබා දෙන්න. ඒක මම විශ්වාස කරනවා හරියයි කියලා මම අනිත් ක්ලාසස් වලටත් දෙනවා. ඒතරේ අත් අකුරු හුරු කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි මෙන්න මේ දේ මතක තියාගන්න. හොඳට තේරුම් ගන්න අම්මලට තමයි කියන්න තියෙන්නේ. සමහර අය කියනවා මෙන්න මෙහෙම කතාවක්. පහේ හෝ වේවා හතරේ හෝ වේවා තුනේ හෝ වේවා ඉන්න දරුවෙකු අපි හිතමු හතර වසරේ අකුරු ක්‍රමවේද තුනක් තියෙනවානේ අපේ සිංහල වල එකක් තමයි මෙන්න මේම එක වසර එක විදිය ඊට පස්සේ තුන වසර හතර වසර තව විදිය පහ වසරේදී තව විදිය එන්නේ 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 අකුර ප්‍රමාණය පුංචි කරගන්න. හරිද? ඔහලේ තියෙන්නේ. එතකොට සමහර කෙනෙක් දරුවෙක් ඉන්න පුළුවන් අක්ෂර දරුවේ මෙන්න මේ හතර වසරේදී ලියන විදිහක් තියෙනවනේ. ප්‍රමාණයක් තියෙනවනේ හතර වසරේදී ලියන. ඔය ප්‍රමාණයට ලියපු નિયમિત ප්‍රමාණයට ලියන්නේ නැතුව එයා ලියනවා හරියටම පහ වසරේ විදිහට. හරිද? පහ වසරේ විදිහට. එතකොට කිසිසේත්ම මේ දරුවා වෙනස් කරන්න යන්න එපා. එයා පිමි කිහිපයක් ඉස්සරහට පැනලා යන්නේ. එයාව ඇදලා ඒ ආපස්සට දාන්න එපා. ආපස්සට දාන්නේ නැතුව හතර වසරේ තුන වසරේ ඉන්න දරුවේ පහේ මට්ටමින් ලියනවා නම් ඒ දරුවා දක්ෂයේ. එයාව වෙනස් කරන්න එපා ආයේ හතර වසරේ මට්ටම. හරි? ඔය අකුරු හුරුයි. හරි? ඒකත් මතක තියා. හරිද? ඒකත් මතක තියා. එකක් මතක තියාගෙන කටයුතු කරන්න අපි බලමු අත් අකුරු කොහොම හරි ඔන්ලයින් ගන්න පුළුවන් බැරිනේ ඒකත් කියලා දෙන්නම් ඊළඟට අකුරු වල ප්‍රමාණයක් ගැන පොඩි අදහසක් ගන්න පොඩි ඇප් තියෙනවා ඔයාගේ මොබයිල් එකට දාගන්න පුළුවන් සර් කියලා ඇප් එකක් තියෙනවා සර් කියන්නේ මෙහෙම නෙමෙයි මෙහෙම සර් නෙමෙයි සර් නෙමෙයි ඒ සයන්න විතරක් අහලා බලන්න සර් කියලා ඇප් එකක් තියෙනවා. ඒකෙත් තියෙනවා අකුරු ලියන විදිය කියලා දෙනවා. ඔයාගේ පුංචි පුංචි වැඩ තියෙනවා. හා කොහොම හරි අකුරු ටික හදා ගන්න ඕනේ. එහෙනම් අකුරු ටික හදා ගන්න ඕනේ. කියවන විදිය හදා ගන්න, කියවන්න උදව් කරන්න, පත්තරයක් ගෙනත් දෙන්න. රයිට්. දරුවෝ ළඟට ළමා පත්තරයක් නම් කමක් නැහැ. ඒ නමුත් සාමාන්‍ය සතියේ අන්තේ ඉරිදා එන පත්තරයක් ගන්න හැමෝම ගෙදරට. හා පුළුවන් හැම වෙලාවෙම දරුවොත් එක්ක කියවන්න. හරිද? දරුවොත් එක්ක කියවන්න. හරි. ඊළඟට මෙන්න මේ පොත් ටික ගන්න. මේ පිටුවස්සුවේ පොත් ගන්න ඇති. එක පොතක් තමයි රචනාම කියන්න. හැමදාම කියනවා රචනාම. රචනා පොත. ආ පොත් ගන්නට කියනවා කියන්නේ. පොතෙන්ද පොත කියන්න පිටපත. හරි. ඊට පස්සේ තව පොතක් අපිට අවශ්‍යයි. සාලිවිල්ම ලියන්න.
ඊට පස්සේ හැමදාම එනකොට අසාලි බිම ලියන පොතේ දිනය දාලා right එකේ ඉඳලා රූලක් කරන රූලා 10ට හරිද එකේ ඉඳලා රූලක් කරන රූලා 10 දක්වා දාගෙන ඉන්න. එතකොට පටන් ගත්ත ගමන්ම අසාලි බිම වචන 10 ලියලා බලන්න පුළුවන්. ඊට පස්සේ රචනා පොතේ මේ ලියන රචනාව අපේ අයිලර්නින් වෙබ්සයිට් එකට දාන්න පුළුවන් අප්ලෝඩ් කරන්න පුළුවන් ෆොටෝ එකක්. ඒකට දාන්න එතකොට ඒක බලලා ඔයාලට විස්තරයක් කියන්න පුළුවන්. අඩුපාඩු කියන්න පුළුවන්. හරි. දැන් තව සින්දුවක් අහලා ක්ලාස් එක නවත්තමු. තව චුටි වෙලාවක් තියෙනවා. හරි පොතේ නැති ඒ කියන්නේ තුන වසරේ පොතේ එහෙම නැති ලස්සනම සින්දුවක් සින්දුවක් කවුද කියන්නේ? මන් තෝරන්නද කෙනෙක් තරහ නැහැනේ මාත් එක්ක හරිද කුංචි පෙටව දක්ෂයිනේ ඒ නිසා මම කියනවා මෙන්න මේ බබාට කවුද ඉසිර බබා ඉසිර උසට උසයි ලස්සනයි දිගට මල් හැදෙයි රස රසයි නිඩයි කිතුල් ගස ආගෙයි මුද ආයිනේ වැනි වැනි දැල්ල දේශ බලයි පොකුරු පොකුරු ගෙඩි ගොඩයි උසම පොල් ගසයි අත්ත පුරා කහ පාටයි ඉදුණු ගෙඩි ගොඩයි පත්ත පහල අඹ ගහේ ගෙඩි තරි රසයි ජම්බු ගස මගෙයි ඒ ගෙඩි අපේයි ගෙඩි ගොඩක් නිසා අතු නැමී වැටෙයි ඉදුණු ගෙඩි රසයි ඒව තද රතුයි පොකුරු පොකුරුසේ පිපුණු මල් වගේයි. හරි ලස්සන අලුත් සින්දුවක් අලුත් කවියක් නේ සින්දුවන්නේ. හරි ඒ වගේ තියෙන මේ ගසේ බොහෝ පැණි දොඩම් ඇතේ කියලා ලස්සන සින්දුවක් නේද? ආ ගස් ගැන අඳුර ගන්නත් පුළුවන් නේ. හරි අපි යමු කාගේ හරි තව මයික් එක ඔන් වෙලා රයිට් අපි යනවා මෙන්න මෙයාට ජයමිනි ජයමිනි හෝ अरे मैं इन्हें बिनुक मटे खारदर कला हाँ यागे कियान ने केला बिनुक उदामसन उदामसत अभेवार्तन राइट Oh yeah. Right. Binuka. Yeah, nani. Hari, menne inno. Tava kene yalu. Arda na. Naodya. හරි විනුක රයිට් මේ ඉන්නේ ආදිත්‍ය කවිදි Type with it. Kurunagal. Kahi da pote Kurunagal school Right. Ena lassana sindu akiyemu. Udasena me podi api diva eneva
කොහෙද සැඟවි එළියට එනවා උදේ පාන්දර පාසල් යන්නට පසය ඇවදින් කතා කරනවා මේ පොඩි බස්රිය කොයිද කිගේ මතක නැහැ right අපි යමු එනම් චානුග චානුග යන්නේ මෙන්න මෙතන ඉන්නවා फोन के नाम मट नम की गैलेक्सी टू की नम की मेन मेतने तिलीर सर नम की हरिदेट हरि अब नम की බෙන් ශාන්ත ජෝසෙප් ජාතික පාසල right එන අසල් සිදුවක් කියමුනේ හාසෙ පාන් පනිස් කොත්තු කරවලය පුලටට ගීට්ටු කේක් පුඩින් තට්ටු තට්ටු ඩට්ටික කරයි මට්ටු බත් එළවලු පළතු ශක්තිය දෙයි නිරතුරු right හරි එහෙනම් ඔයාලා එහෙනම් අපි ආයේ හම්බ වෙන්නේ සිංහල පන්තියට ලබන සතිය බ්‍රහස්පතින්දා අන්න එදාට එනකොට මම ගෲප් එකට ලස්සනම ලස්සන නිබන්ධනයක් ඔයාට දෙනවා මේ නිබන්ධනය හොඳට කියවලා බලලා එන්න ඒ වගේම අපි හැමදාම මට මතක නැතුණා කියන්නේ හැමදාම මේ ශිෂ්‍යත්ව පේපරේ එන පළවෙනි ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි මේ ප්‍රශ්නේ විදියට එනවා ඡේදයකට දීලා එක කියවලා එකෙන් ප්‍රශ්න කීපයක් අහලා අපි ඒ ආසන්න ප්‍රශ්නයක් හැමදාම ලියනවා නිබන්ධනයේ මම ඒ ටික දානවා ඊළඟ කාරණය පුතේ මතක් කරන්න ඕනි අපි හෙට දවසේ හම්බ වෙනවා ඒ ඔයාලගේ පරිසරයේ පාඩම් ටික ගැන කියන්නේ හරි ඒ නිසා හෙට දවසේ මේ වෙලාවටම මම ඔයාලත් එක්ක කතා කරනවා පරිසරයේ පාඩම් ටික शिष्य विभाग परिसरे विषय अदर क्लास රචනාවක් ලියමු ලස්සනම ලස්සන රචනාවක් මෙන්න මේ රචනා මාතෘකාව ලියා ගන්න අලුත් පොතක් අරගෙන ඒකේ ලියලා ගන්න ඊළඟ දවසේ දැන් ගන්න එපා අලුත් පොතක් ගන්න වෙලාවක් නැහැ නේ ලස්සනම ලස්සන රචනාවක් ලියමු මෙන්න මේ मगे सुरतला राइट मगे सुरतला हरिद मगे सुरतला गेन लस्सनम लस्सन रचना वाक्य मातृकावली आगन करिए अध्यापन अध्यापन आयतने अभी प्राथमिक मे विधि हाई निहल पांच दर्वंट आरंभ विरा
බොහොම අඩු මුදලකට සියලුම විෂයන් රුපියල් 1000ක වගේ මුදලකට සියලුම විෂයන් ආවරණය කරලා දීලා තියෙනවා ගිහිල්ලා බලුවත් බලන්න පුළුවන් ආයතනයෙන් ඔබට මෙන්න මේ අංකයට කතා කරලා 0.74යි 16යි 83යි 0.2යි 8 කියන අංකයට කතා කරලා එළෙනින් ආයතනය WhatsApp කරලා තොරතුරු විස්තර දැනගන්න පුළුවන් දරුවා ඇතුළත් වෙන්න. බොහොම අඩුමාඩු මුදලකට දරුවට අවශ්‍ය සියලුම විෂයන් ටික ආවරණය කරලා දෙනවා. අපි කුංචි දරුවෝ වෙනුවෙන් ගණිතය, පරිසරය, සිංහල ඒ වගේම ඉංග්‍රීසි සහ දෙමළ ආවරණය කරලා දෙනවා. තුන වසරක් පන්තියක් අපි ආරම්භ කරලා දෙනවා. ඒක තියෙන සෙනසුරාදාට 4 සහ 5 පන්ති සතියේ පුරාවටම යනවා. මම හිතන්නේ ඔබ ඊයේ දවසේ ඉංග්‍රීසි පන්ති වලට ගණිතය පන්ති වලට සම්බන්ධ වෙන්නේ නැහැ. හරි. ඒ වගේම මෙන්න මේ අංකය මගේ 0.76යි 844යි 3188. විෂය කරුණු පිළිබඳ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ ගැන කතා කරන්න කියන ඉල්ලීමක් කරනවා. ඒකත් මතක් කරන ගම අපි එහෙනම් ක්ලාසස් එක නතර කරමු. බොහොම ආදරයෙන් මතක් කරනවා පුංචි දරුවනේ අර මං කිව්වා වගේ අපි මහන්සි වෙමු මහන්සි වෙලා වැඩ කරමු වැඩ කරලා ජීවිතේ ජයග්‍රහණය කරමු. එහෙනම් ඒකට පාර තමයි මේ අයිලර්නින් ආයතනය ශිෂ්‍යත්ව පන්තිය ශිෂ්‍යත්ව පන්තියේ සිංහල පන්තිය. කිසි කෙනෙක් විනාඩියක් දෙන පුතේ කිසි කෙනෙක් හිතන්න එපා මේ සිංහල විතරක් උගන්වනවා කියලා නෑ. සිංහලත් එක්ක ශිෂ්‍යත්වය ඔබට සමත් කරන්න උගන්වනවාමයි. ඒක සපත කරනවාමයි. ඒක අපිට කරන්න පුළුවන් නිසා අපි කියන්නේ අනිවාර්යෙන්ම සිංහල ටිකට ලකුණු පරිමේය ගන්න ඔබේ දරුවව සූදානම් කරනවා. ඒ වගේම පරිසරයට ලකුණු ගන්නේ කොහොමද? පරිසරයේ තියෙන්නේ මොනවද? පරිසරයේ පාඩම් මොනවද කියලා හෙට දවසේ ඔබට කියලා දෙනවා. ඒ නිසා හෙටත් මේ වෙලාවටම පුංචි වාලා මෙතන දෙන්න කියන ආරාධනය කරනවා. එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක් වේවා. හැමෝම පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි පුතේ. Bye. 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 Bye